ජීවිතේ හැම දෙයක්ම නැත්තටම නැති වුණාම ඒ ජීවිතේ හිස් වෙනවා. තනි නොතනියට තියා ඈතින් ඉන්න කෙනෙක් ළඟින් පේන්නේ නැතිකොට ජීවිතේ අසරණ වෙනවා. අනේ නිසා තමයි හැමෝටම ජීවිතේ මඟ පෙන්වන කෙනෙක් ඕනේ. මහමුහුදේ යාත්‍රා කරන නැව්වලට ප්‍රදීපාගාරෝ. අහසේ සැරිසරන අහස්යානාවලට රේඩා තරංග ඕනේ. අහිංසකව උඩ යන සරුංගලයකට නූලක් ඕනේ. මෙන්න මෙහෙම ජීවිතේ මඟ කියන වග කියන කෙනෙක් නැතිවෙච්ච තවත් කොල්ලෙක්ගේ තවත් ජීවිතයක ඛේදවාචකයක් තමයි මේ. එහෙමනම් අදත් මේ රාත්‍රියේත් හැඟුම් ගනුදෙනුවට පෙර මේ රූම් නම්බර් 33 33 කාමරේ. ඇතිවෙන නැතිවෙන ජීවිතයේ ගොඩක් දේවල් අතරේ කසුන්ට ඇතිවෙන දේවල් වලට වඩා වැඩිපුර තිබුණේ නැතිවෙන දේවල්. සමහර වෙලාවට එයාට ඒක දරා ගන්න අමාරු වුණා. ඒත් කසුන් කොල්ලෙක් විදිහට ජීවිතයට කෙලින් මූණ දුන්නා. මොනවද ධෛර්යය එවාගින් උදුරගත්තේ? මගේ නම කතු මාතයෝ. ගම නම් මේ කොළඹ නෙමෙයි. කොළඹින් ගොඩාක් ඈත ලස්සන ගමක්. ඉතින් මමත් ගමේ හැදිච්ච කොල්ලෙක්. හොඳ සෙට් එකක් මටත් හිටියා. යාළුවෝ ගැන්සේ හොඳම බොක්කවල් තුනක් හිටියා. ඉතින් ওই තුන්දෙනාත් එක්ක කෑවා, බිව්වා, මියුසිකල් ෂෝ බලන්න ගියා, නැටුවා. පොඩි පොඩි ආදර ගත්තා. ඔහොම ඔහොම ඉතින් ගමේ ජීවිතේ කෙවිලා ගියා. ওই කාලේදී මහත්තයා ඉතින් අතර සල්ලිත් එපේ. මුදලාලි කෙනෙක්ගෙන් එළවලු අරගෙන පාරක දාගෙන බිස්නස් කළා. ඒකෙන් පොඩි ගතමන්ටයක් අත දාව දෙයනේ කියලා. ඔහොම ඉන්නකොට මේ ගමේ හිටිය කෙල්ලෙක්. නම නම් සඳමාලි. කෙල්ල එළවලුට ක්ලාස් යනවා. සෙනසුරාද ඉඳලා සිකුරාද වගේ පන්තියල් යනකොට ඉතින් මග රැකලා යාළුවොත් එක්ක ඉන්නකොට යාළුවා මට ওই කෙල්ලගේ නම කියලා වීලු කරන්න පටන් ගත්තා. ඉතින් මාත් දෙයනේ කියලා මගේ හිතෙත් මම්ම දන්නේ නැතුව පොඩි ආදරයක් ලව් එකක් පටන් ගත්තා. අන්තිමට ඒක ඉතින් ලොකු ආදරයක් වුණා. නංගි පන්තිකින් වගේ නංගි ෂුවරකට පන්තිද ගියේ නැත්තම් මේ ඒ අයින්සෙක් කෙරට පාඩු යන්න දීපම්බන් ඉන්න බලංකෝ මෙයා මගට මාත හිතක් පාලලා එමෙ නෙමේ බං බනින්න එපා බාලයන කෙල්ලොන් මේ බං ගමේ වෙල ගමේ කපුටන්ට හිට යන්න දෙන්න එපා හරි හරි ඒක මම බලා ගන්න ආයි බලා ගන්න පට්ට දාඩිය බං ඇලට බහැ ගන්න එමා යා ඕම වෙලා ඕම වෙලා අපි පාරේ කතා බහ ගන්නකොට මේ නැන්දම්ම නෑ මගේ වෙන්න නැන්දම්ම වෙන්න ඉඳපු නැන්දම්මට ඔක ආරංචි වෙනවා ආරංචි වෙලා ওই ගෑණි නැත්තං ඒ නැන්දම්ම මගේ මූණට බයින් නැතුවයි මහත්තයා මේ තැන් තැන් වල ඉන්න ගෑනුන්ට මිනිසුන්ට මගේ වැරදි කිය කියනවා ඕක මහා කාලා කන්නේ මූසලේ කතේ සතේ නෑ මගේ දෝණි නම් ඕකට දෙන්නේ නෑ ඕමම කතා කිය කී ගියා ඉතින් ඒව මහත්තයා මේ බොක්කටම වැදුනා මොකද කෙනෙක් මූණට බයින්නට වඩා මාර විදියට වදිනවා මේ වෙන තැනක කියලා මේ මිනිස්සු ඇවිල්ලා Tamanට කියනකොට. ඔහොම ඔහොම ඉතින් මේ කෙල්ලේ කඩින්ම පිට වුණා මේ පසුන් මේ ප්‍රශ්නෙට වෙන විසඳුමක් නැහැ. ඔයා කොළඹ හරි ගිහිල්ලා කමන්නේ රස්සාවක් හොයාගන්න. රස්සාවක් හොයාගෙන ගමට එන්න. ඊට පස්සේ අපි එකලාසයක් වෙමු කියලා. ඉතින් පට්ට ලව්වගෙන මහත්තයා. ওই විදියට ඉතින් ගමේ ජීවිතේ ෂේප් එක ගේවුණා. බයෙන් අයියා ආවේ අම්මා ඊයේත් බැන්නා හොඳටම බැන්නා ඔයත් එක තැන් තැන් වල කතා කර කර ඉන්නවා කියලා මං දන්නව නංගි ඔලේ අම්මා ගමේ හැම තැනම මං රස්සිය අදුකාරය කියලා කිය කියනවා මට ජොබ් එකක් නැති හින්දානේ මං හැමදේම දන්නව නංගි අම්මා කියන ඒවා ගණන් ගන්න එපා අයියේ
මට පුංචි කාලයක් දෙන්න. මං කොහොම හරි පොඩි හරි ජොබ් එකක් හොයාගන්න. ඔය එතකන් ඉවසලා ඉන්නකෝ. හොඳම දේ වා ජොබ් එකක් හොයාගන්න එක තමයි. මං ඒ දේ කරන්න. රස්තියාදු ජීවිතේට තිතක් තියලා කොළඹට ආවේ හැදෙන්න. ගොඩක් ප්‍රශ්න ගමේ තියලා ආව කසුන් මේ අලුත් ජීවිතේදී නොහිතපු විදියට හොඳ වගේම නරක ජීවිතයට එකතු කරගත්තා. ගම වගේම මේ අලුත් ජීවිතයේ කසුන්ට කොළඹත් එපා කළාද? මහත්තයෝ, තමන් ආදරය කරන කෙල්ලම තමන්ට රස්සාවක් හොයාගෙන එන්න කියලා ගමෙන් පිට වෙලන් කියලා කටින්ම කිව්වහම ඕනම කොල්ලෙක් ගමේ ඉන්න බෑ වගේ මටත් ඉන්න බැරිුණා මහත්තයෝ. මොකද ගමේ මං කරේ පොඩි පොඩි දේවල්. රුපියල් 500ක් 800ක් 1000ක් වැඩි වුණොත් 1000යි. ඉතින් ඕකෙන් මටම තේරුණා මේ කෙල්ලව ගෙදර එක්කන් ගිහිල්ලා අසාද මැදල කන්න පොන්න තරම් මගේ අතේ සල්ලි නෑ කියලා. ඔය වෙලාවේ මේ අමාරුවෙන් උනත් කෙල්ල ගමේ තනි කරලා මගේ හිතම මට කිව්ව මම කොළඹ ගිහිල්ලා උත්සාහ කරපන් ලොකු මිනිහෙක් වෙන්න කියලා. ඕම ඉඳි මගේ මේ යාළුවෙක් යාළුවෙක් කියලා සමන් කියලා. ඌ වැඩ කරේ මහත්මයා කොළඹ කරජ්ජි එක. ඉතින් ඌට මම කෝල් එකක් දීලා මෙන්න මෙහෙම දෙයක් බන් තියෙන්නේ මොකද කියලා ඇහුවා. මම ඔබ වරෙන් කියලා කිව්වා. ඉතින් මං එන පහුවෙනි දම පස්සේ කෙනෙක්ට කොළඹ ආවා. ඉමිචනේදී කැල ටිකක් බෑග් එක දාගෙන ආවා. ඕම ඇවිල්ලා තමයි මහත්මයා මම ওই ගැරේජ් එකට සෙට් වුනේ. ඉතින් ගැරේජ් එකේ ජීවිතේ මහත්මයා මේක අමු කට්ටක්. කට්ටක් කියන්නේ මහත්මයා කුඹුරු වැඩ, ගොවිතැන් වැඩ, එළවලු බිස්නස් කරපු මට මගේ අත් එකට යකඩ බර වැඩි වුණා. යකඩවල බර අද්දකට වඩා පපුවට තමයි දැනුනේ. මේක හරිම කටුකයි මහත්තයෝ, හරිම අමාරුයි. යකඩ හූරන එක. මොකද මේ හූරන හැම යකඩයක් පාසා දෝලිට කියන්නේ අපේ උස්ම වලින් ඇතුළට. මූටි කියන හැම්බිරිසාව කැස්ස හැදිලා බෙහෙත් ගත්තා. පස්සේ පස්සේ නියෝකත් මට පත්තියන් වුණා. කොටින්ම කිව්වොත් අමාරුවෙන් හරි කට්ට කාගෙන මම ඒ ජීවිතේ පුරුදු වුණා. අන්දර සමනුයි මගේ යාළුවෝ දෙන්නත් ආවා. උන් දෙන්නත් එක ගැරේජ් එකේ වැඩ බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා. මුල් කාලේ දින මහත්තයා අම්මා දීපු කිරි ටිකක් මට මතක් වුණා. ඒ තරම් අම් පට්ටම් මහත්තයෝ දවල් 12ට ඉඳලා වාහනයක් හූරනවා කියන්නේ ඒක හූරලම් බලන්න ඕනේ. ඉතින් ওই කට්ට කාගෙන රසව දාලා අපව ගමට යන්න බෑනේ මහත්තයෝ. ඒපාර කියන කතාව මම දන්නවනේ. වෙන්න නැන්දම් මයි කෙල්ලයි. ඔව අහනට වැඩිය හොඳයි ඉතින් මෙතන මැරිගෙන ජීවත් වෙන එක කියලා. කොහොම අමාරුවෙන් ඉතින් ගැලේජ් එකේ ජීවිතේ හුරු වුණා. වැඩ ඉගෙන ගත්ත නෙමෙයි ඉගෙන ගැනුණා. ඉතින් ඉඳපු මුදලාලි ෂේප් එකේ උත් කැමති ඉතින් වැඩ ටික කරනවනේ කොහොම හරි. මම ඉතින් ගොනාසේ වැඩ ටික ඉගෙන ගත්තා පොඩ පොඩ. හරිම අමාරුයි මහත්තයා. වාහනයට රිංගලා එන ගලවා ඉතින් මහත්තයා එන්ජින් ඔයිල් ටික බේරෙන කඩට ඇස් දෙකට මූණට. කවදාකවත් ජලි මජන් මේ අතන ගෑවිලා තිබුණේ වැඩි වුණොත් ගෑවුනේ මඩ ටිකක් විතරයි. ඉතින් අමාරු ජීවිතේ මගේ ජීවිතේට පත්තියම් වෙන්න ගත්ත මහත්තයෝ. පා වෙන අයිස් කන්දක අපිට පේන්නේ කි මුදුන විතරයි. නමුත් ඒ කන්ද මතු පිටින් පේනවට වඩා හුඟක් විශාලයි. කසුන්ගේ ජීවිතයට ආපු ප්‍රශ්නත් ඒ වගේම තමයි. එක පැත්තකින් පටන් ගත්තට ඒ ප්‍රශ්නවල ආරම්භයේ තිබුණේ ආශාව, ලිංගිකත්වය, ලිංගික සම්බන්ධතාව වගේ දේවල්. කසුන්ගේ ජීවිතයට එක එක චරිත අලුතෙන් සම්බන්ධ වෙනවා. අලුත් ප්‍රශ්න එකතු වෙනවා. මොකද උනේ? එතනින් පස්සේ මහත්තයෝ අපි ගැරේජ් එකේ වැඩ කරගෙන හිටියා. වැඩ කිව්වට ඉතින් ලොකු ලොකු වැඩ නෙමෙයි. මලකඩ හූරනවා, ටින්කරින්, පොඩි පොඩි ග්‍රයින්ඩරෙන් කපන සීන් ඔය වගේ කරගෙන හිටියා. මුදලාලි තදයා. අඩි 6ක් විතර උස ඇති. පට්ට සැරයි. කොහොම හරි මහත්තයා මේ මිනිහට මම බැලන්ස් වුණා. බැලන්ස් වුණා කියන්නේ ඉතින් මම ගොනා මොඩල් එකේ වැඩේ කරගෙන හිටියා. කොහොම දවසක් ඇද්දී මිනිහම ඇවිල්ලා අහනවා මගෙන් මේ මල්ලි උඹට පේන්ටිං වැඩ පුළුවන්ද කියලා. බැරි වැඩට පුළුවන් කියන වැලි මහත්තයෝ. මොකද මහත්තයා ඒක නම් දන්නේ නැහැ කියලා. කොහොමද මිනිහ පිටට තට්ටුවකුත් දාලා ගියා මේ උඹ ඉගෙන ගනින්. එහෙම කළේ එහෙම පොඩි ලයින් එකක් තිබුණා. ඔය ඇසින් දැන් පොඩි බෝඩිමකුත් අරගෙන පොඩි කාමර කෑල්ල. අඩි ගානක් වගේ පොඩි කාමර කෑල්ල. ඕකෙදී අපි සහෝදරයෝ වගේ අපි තුන් දෙනාත් එක හිටියා කාලා බීලා.
ගොඩක් කලාට මාතේ ඉතින් මේ පුරුදු වෙන කාලෙනේ. ගැරේජ් එකෙන් ලොකු ගතමණ්ඩයක් ආවෙත් නැහැ. වැඩ කරන ගානට, වාහන හුරන ගානට පොඩි ගානක් තමයි අතට දුන්නේ. සමහර දාට අපි තුන්දෙනාම කෑවේ එක බත් එක. පට බොක්කෙම යාළුව දෙන්නේ. මාර සහෝදරකමෙන් හිටියා. ඔයිදිට අපි සෙට් එකකින් ගැරේජ් එකේ වැඩ කරගෙන ඉඳෙද්දි මට පොඩි සම්බන්ධතාවයක් ඇති වෙනවා. පොඩි නෙමෙයික ලොකු සම්බන්ධතාවයක් ඇති වෙනවා මේ ගැරේජ් එකේ මුදලාලගේ නෝනත් එක්ක. නෝනා මුදලාට වඩා තරුණයි. ඉතින් නෝනත් එක්ක ලිංගික අත්දැකීමක් මට මුලින් විඳලා තිබුණ නැහැ මම. මගේ පළවෙනි ලිංගික අත්දැකීම හම්බෙන්නේ ගැරේජ් එකේ මුදලාලගේ නෝනත් එක්ක හොර රහසෙ. සෝරි මැඩම්. හිමීට වැඩ කරන්න පුරුදු වෙන්නකෝ බලන්නකෝ. මම මැඩම් මෙලව දැක්කේ නෑ. පරිස්සමෙන් වැඩ කරන්න. ඔබට විකාරද බං? මගේ ගෑණි මරුනේ. හරි හරි. මේ දෙන්නා කතාවකට කියන වැඩ කරපන්. ඔම ඉඳදී දවසක් මම වාහනයක් හොද හොද හිටියා. ලොකු වාහනයක්, ඩබල් කැබ් එකක් වගේ. මගේ අතින් මන් දන්නේම නැතුව මේ වාහනේ හොද හොද ඉන්න රෙදි කැලේ දිපිලා වතුර ටිකක් එනවා කෙල්ලෙට්ට. බැලිනම් අපි මුදලාලිගේ නෝනා. වට්ටම ලස්සනයි මහත්තයෝ. ඇත්තම කියනවා නම් මහත්තයල කියන්නේ අපි බලපු හින්දි ෆිල්ම් වල ඉන්න නිලියගේ පොඩි ඩුප්ලිකේට් එකක් වගේ. ඔහොම ඉඳලා මං කියන්නේ නෝනා සමා වෙන්න මේ දැකලා නෙමෙයි මම වතුර ගැහුවේ කියලා. ගැහුවේ නැහැ ඉතින් වැදුනනේ. ආ ඒක කමන්නේ මේ කසුන් එහෙම කියලා පොඩි නක්කලම් බැල්ම මුද්දාගෙන නෝනා ගියා. ඔය පස්සේ මාත්‍යෝ මේ මං ඉතින් පහත් වෙලාම ඔය වාහන හුරද්දි එහෙම නෝනා ඔෆිස් එකේ ඉඳන් මට බැල්මට් එක දාන. ඔය වගේ ගත්තම පොඩි තිබුණේ. ඉතින් මටම තේරුණා මේ නෝනා මට ලයින් වගේ කියලා. මමත් කොල්ලෙක් නේ මාත්‍යෝ. මම ෂේප් එකේ දින්න ඕනට හදාගෙන හිටියා. ලොකුවට නෙමෙයි මුදලට බයයිනේ. ඕක නැත්නම් අපි කොළඹනේ මල්ලදායි. ඔහොම එන්නකම අපි දෙන්නම දෙන්නවා. අපි දෙන්න පොඩ්ඩක් අපි දෙන්න ගැන පොඩි බැලුමක් තියෙනවා කියලා. මිස් මොකද කරන්නේ? වැඩ තමා මිස්. මං දැක්ක දවස් ගානක් මං දිහා බලන එක. මම? අනේ නෑ මිස්. මං බැලුවේ නෑ. හොරෙන් බලන්න එපා. කෙලින් බලලා කියන්න තියෙන දේක් කියන්න. මම මුකුත් කියන්නේ නෑ. මටවත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන. කවුරුත් දැක්කොත් මැඩම්ට හොඳ නෑනේ මැඩම්. මං ගැනත් හිතනවා ඒ කියන්නේ නේ. ඊට පස්සේ නෝනා ඔෆිස් එකේ ඉඳන් කතා ගන්නවා. පුළුවන් වෙලාවට කතා ගන්නවා. තව ගැරේජ් එකේ වාහනවලම අපි හම්බෙලා කතා බහ ගන්නවා. අතින් අල්ලන් ඉන්නවා. අපේ යවත් ඔක දැනගත සීන් කෝඩ් එක. මන් නැති තැන් වල ඔක් කතා වුණා. ඊට සමන් කියලා මගේ යාළුවා. උඹ මගේ මූණටම දවස් දෙකක් තුනක් බැන්නා. උඹ ඉඳන් අපේ රස්සාවත් කවදාද නැති වෙනවා කියලා. ඕක ඉතින් තේරෙන්නේ නැහැ නේ මාත්‍යෝ. ආදරයක් නැති මේ දාලා ඇවිල්ලා. කොළඹ ජීවිතේ තනි වෙලා ඉන්නකොට නෝනාගේ ඇල්ම බැල්ම නිකන් මට මහමෙරක් වගේ. මට ඒක වචන වලට ගලපන්න දෙන්නේ නැහැ මහත්තයා. ඔහොම ඔහොම ඉඳෙද්දි මේ මුදලාදී නැති දවසක මුලින්ම කෑම ගෙනාවේ. නෝනාගේ අතින්ම හදලා මට කෑමෙක් ගෙනලා දෙනවා.
ඔහොම මට තේරුණා නෝන මට පොඩි ලව්කක් තියෙනවා කියලා. ඔයින් පස්සේ ඉතින් අපි දෙන්න අපටත් නොදැනීම කිට්ටුණා. මල්ලි දවල්ට කෑවද? කෑම ගේන්න කියලා කිව්වා මිස්. දැන් මම කියන්න කෑම ගේන්න එපා කියලා. මම ඔයාටත් එක කෑම එකක් ගෙනවා. මේක කන්න. අද මහත්යක් නෑනේ. මොනාද බං? උඹට වගේ කොබං? බඩගිනි බං. අද නම් මාර මාරුයි බං. සුනේ. හරි හරි. කියවන්න නැතුව කපංකෝ. බත් එක්ක ගෙනාවා. උඹ බඩගිනිලා දෙන්න. ඔව් බඩගිනි. ඉවරනේ බං. කකා. කිමිද කපං ඈ? කිමිද කන්න. මාළු කැල දෙකට කල්ලා දාපන් නැත්නම් ඔක්කොම කනවා. මුතු මාළු කන්න නෑ. මුතු මාළු හොඳ අපිට හොඳ නෑ. මේක නෙමෙයි බා මං උඹට කියන්නම හිටියේ. මාත් එක්ක නෝන එන විදිය නම් හරියන්නේ නෑ. මාත් ඔක කියන්නම හිටියමට. මාත් එක්ක නෝන උඹට ඈගාගෙන ඉන්නේ. හැබැයි පුතෝ අපි ගම්වල දුක් විඳලා ආවේ. මාත් දැනගත්තොත් අපේ ජොබ් එක පරිස්සම් කරගනිම් බං. විකාර කියවන්නේ නැතුව බත්තික් කපම් බං. උඹට විකාර මහත්තයා දැනගත්තොත් සේරම ඉවරයි. ඔබ නවත්තලා බත් එක්ක කාර ඉක්මනට වැඩට යමං. විකාර කියව කියව ඉන්නේ. වැඩ නැද්ද බම්බලට? අපි දෙන ගැලේජ් එකේ ලං වෙලා ඉන්නවා. කවුරුත් නැති වෙලාවක ඔෆිස් එකේ. ඔහොම ගිහලා ওই වැඩේ දුර දිග ගියා. මට ඒක දැනුන්නේ නැහැ මාත්තු මං කරන්නේ වරදක්. ඔබට මේ ප්‍රශ්නයක් ආවොත් ඒක පට්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන එක ඇත්තටම දැනුන්නේ නැහැ මහත්තයා. එන්න රස බලාගෙන මාත් හිටියා. අන්තිමට මුදලාලි ওই දුර ගමන් යනවා. වාහන බලන්න. වාහන අඩුවට ආවම මිනිහා ගන්න යනවා. එදාට ඉතින් මම මුදලාලිගේ වාහනේ බලාගෙන මුදලාලි ගෙදර. ඔබ දවස් ප්‍රමාණයක් කියන්න බෑ මහත්තයෝ. නෝන කියන වෙලාවට මම යනවා. ආවෙ නැතුණාම ආනවා කෝල් කරලා ඇයි කසුනවා බයයිද? ඔවා පිරිමියෙක්ද? ඉතින් ඕවා කියනකොට මොන පිරිමියද මහත්තයෝ යන්නේ නැතුව ඉන්නේ යවෙනවනේ. ඕමම ඉතින් අපි දෙන්න එකටත් හිටියා. සෙක්ස් කරා. ලිංගිකව එකතු වුණා. නෝනගේ ප්‍රශ්න මට කියන්න පටන් ගත්තා. ළඟට එලා ඉන්න වෙලාවෙදී. නෝනට බබාලා නැහැ. බබේ කම්බෙන් ඉඳලා තියෙනවා. නෝනගේ මොනහරි ගර්භාෂයේ ගැටලුවක් ඉඳලා එයා නම් කිව්වේ ජානවල ප්‍රශ්නයක් කියලා. ඒකයි එයා සමාලලට කියන්න උත්සාහ කරා මේ මහත්තයර ශක්තියක් නෑ ළමෙක් හදන්න ඔය වගේ මොන මොන ප්‍රශ්න ගොඩක් කිව්වා. ඒ හින්දා මහත්තයාගෙන් නොලබෙන සෙක්ස් ලිංගික සතුට ආදරය ඒ හැමදේම එයා මගෙන් බලාපොරොත්තු වුණා. ඉතින් මාත් කොල්ලෙක්. ඔහොම ඉතින් ලොකු කතාවක් පත්තරේ වගේ පෙල්ල පෙල්ල ගියා. මල්ලිට කියන්නේ මං කසාද බැන්ද කියලා කිසිම සතුටකින් නෙමේ ජීවත් වෙන්නේ. මොකද මහත්තයා හිටියා කියලා එයා සල්ලිමත් තමයි. එයාට මගෙන් ගාණක්වත් නෑ. එයාට මාව විකුණන්න පුළුවන් නම් මාවත් විකුණන්න. අක්කට බබාල එහෙම නැද්ද? බබාල නෑ මල්ලි. බබේ කම්බෙන් ඉඳලා එයා නැති වුණා. අක්කේ මුදලාලි එහෙම ආවොත් මහත්තයා දෙන්නේ නෑ මල්ලි. එයා කෑගල්ල ගිහිනු. අමුද බා අනේ බෑ ඒ බොඩ නම් බෑ බා අද නාන්න බෑ බම් පොවේනේ හොඳ නෑ එමකෝ යමන් ගෑරේජ් එකේ යමන් පොඩ ගෑරේජ් එක නොදක බෑනේ අද නිදාසි උඹන් ගෑරේජ් එකට ගියොත් එහෙම මොනවායි වැඩක් සෙට් වෙනවා එහෙමයි මොන වැඩි ලොක්කට මාට්ටු වුණොත් එන ප්‍රශ්නයක් මචං එතන ගෑණි කැමති නම් බං මම මොනව කරන්නද බං උඹලට අවුලක් නෑනේ උඹලා වාඩු ඉඳපල්ලා ඒ වුණාට කරන දේ පරිස්සමෙන් කරාමද අනේ අනේ මේ උඹලයි බන බං ඔක යන්න යා ඉතින් ওই විදියට ගැලජ් එකේ ජීවිතේ කෙවෙද්දි කොහොම හරි මේ ගැලජ් එක මුදලට ඔක ආරංචි වෙනවා. ආරංචි වෙලා ඒ සිද්ධිය හිඳ වෙන සිද්ධියක් මේ පදනම් කරගෙන මාව අයින් කළාම දාන ගැලජ් එකෙන් එලවනවා. එතනින් පස්සේ අපට රස්සාවක් නැති වෙනවා. ඉතින් අපි යාළුවෝ තුන්දෙනා. ඊට පස්සේ හම්බ වෙන අපට කොළඹ ඉන්න ටිකක් කොළඹ ගැන දන්න කෙනෙක්. අසුන් අදෝ ඔසේ මොනාද තම්සර වාහනේ කරලා තියෙන්නේ කාලා ලක්ෂ ගන්න පාඩුයි මට මොනාද තම්ස කරේ වාහනේට තම්සර මේ වැඩ කරන්න බෑ තම්ස යනවා දැන් මේ දැම්ම යනවා ලක්ෂ ගන්න පාඩුයි මට
හොඳින් කියන්න තමයි දැන් යනවා වැඩ කරන්න එපා සන්තලාවේ තියා මිනිස්සු තියා ගන්න නෑ මම මේ බලහන් කුගේ සත්‍ය මේ බැනපු විදියට බම් මට මෙහෙ වැඩ කරන්න බෑ තවත් මම යනවා මම උඹට කිව්වනේ බං ලකුට්ට පටියා ගන්න කියලා නේද බං බල මේ වැඩ කරගෙන ඉඳපල්ලා මම යන්න අපි තනම වෙනවා කොමත් වෙන මචං ඉන්න බෑ බලපන් මේ මේ වැඩේ හින්දා අන්තිම ඔක්කොම රස්සාවල් නැතිව අර යරි මං ඉඳ බල රස්සාවල් නැති කරගන්න ඕනේ නෑනේ බං බල වැඩ කරන් ඉඳහම මම යන්න මාද බල්ලෙක් උනත් එලෙව්වා මෙතන ඉන්නේ මොනා කරන්නද ඒ වෙලෙම ඉතින් මම එතනින් එන්න ආවා. ওই වෙලේ මේ අපිට එතන සෙට් කරප එකයි ඉන්නවනේ. ඌ මට දෝස් මුරේ දැම්ම මේ ඔබ හින්දා මේ අනිත්‍යයන් වෙලස්සා නැති කරගන්න බෑ. එහෙම කියලා ඉතින් මාතේ යක් මුදලාලි බෑන මට බෑන මට යකා නැකල හිටියේ. ඒ වෙලෙම ඌවත් අල්ලු කරලා දාලා ප්‍රෝණ මගුලන් නටා ගනින් මං යනවා කියලා මං එතනින් එළියට බහිද්දි. මොනව කරත් මගේ ගමේ යාළුවෝ දෙන්න මගේ පස්සෙන් ආවා. ඒක මහත්තයා මහා අමුතු දෙයක්. ඌගේ සහෝදරකම කියන්නේ ඉන්න බලු පැටව දෙන්නෙක් වගේ මගේ පස්සෙන් ආවා. මාත් එක්ක ඕන ගේම් එකකට උන් දෙන්නේ ඉන්නවා. කොහොමද අපිට රස්සාවක් නැති වුණා. මොන වුණත් අර ඉන්න තැනක් තිබුණා අපේ බෝඩින් කාමරේ තිබුණනේ මාත් මොකද අපි මාසෙකට කුලිය ගෙවලානේ ඉන්නේ. හෝමෙන් හෝමෙන් ඉඳෙදි මගේ අනිත් යාළුවෝ වගේ පොඩි කණ්ඩායමක් එක්ක තිබුණ ඇඳුරුම් කාමරයක් තිබුණ මේ කොළඹ ඉන්න කෙනෙක් සුදු අයිය කියලා. මිනිහා පොඩක් ඩයල් එක. කොළඹ කාපු එකෙක්. ලොකු වැඩක් නෙමෙයි. පොඩ්ඩක් කොළඹ ගේමක් ගහන්න දන්නවා. අව මිනිහා හම්බෙන්න ගියා. ඒ වෙලේ තමයි මිනිහා අපේ හිතල පොඩි විශ්වාසයක් ඇති කරේ අපිට මොකක් හරි ගේමක් ගහලා අපිට කොළඹ ඉන්න පුළුවන් කියලා. මිනිහා නාඩිය කියලා මං කලින්ම කිව්වනේ මේ මහත්තයා. ඇත්තටම ඌ නාඩිය. ඌ අපිට රස්සාඩියක් හොයලා දුන්නා. රස්සාඩිය කොමේ ටයි කෝඩ් දාන සපත්තු දාන මේ කෝඩ් බෑවල් අඳින රස්සාවල් නෙමේ. මුට්ට කර ගන්න, අලත්ත තල්ලු කරන, කැමිලි විකුණන, කොළවල් වල වැඩ ගන්න. ඒ වගේ පොඩි දෙකයි පනේ රස්සා ටික. කොළඹ මේ කොළඹ මචං ජීවත් වෙන ජොබ් තියෙනවා බං. ඈ. ඌ කිව්වා ඉන්නවා උඹලාට ජොබ් එකක් දෙන්න. මේ පෙටාවල නේ බා. පෙටාවල ජොබ් දවන්න නැත්තේ. උඹ දන්නවද? ඈ. මචං ඊනියට පොඩි ෂොට් එකක් ගාලා උඹලගම සල්ලි දිනවා උඹලගම සල්ලි දිනවා මොකද බැලන්ස් කරන්නේ පොඩි හීන පොඩි ෂොට් එකක් ගාලා මගේ පුංචි මාලිගාවට කියලා වරෙන් ගන්න ඈ උඹලට ජොබ් දෙන්නම් බා ඕන තරම් මේක තමයි බං ජීවිතේ වන් එකේ ඉන්න ඕන බං මේ බං අපිට කිව්වෝ කියන්න බෑ ගාම ගාම සිගරට් ගාන බං මොනාද බං උඹා ජීවත් වෙන්න මම කියලා දෙන්නම් බං මේ පිට කොටුවේ මොනවාරි ගමන්නේ මේ වෙලාවේ. අපිටම කැල වෙලා තියෙනවා. බෝෙන් බකොල්. This play camera. මිනිහදී මේ මිනිහා ගාව සල්ලි තියෙන දවසුත් තිබුණා මොනවාරි මං හිතන්නේ මාතේ මිනිහා මොනවාරි යටින් ඩීල් ටිකක් ගැහුවා මොනවාරි බිස්නස් ටිකක් මිනිහා කරා කිව්වේ නැති කියන්න බැරි බිස්නස් ටිකක් මිනිහා අපේනුත් කෑවා
අපි හම්බ කරන දේවල් වලුත් මිනිහ ඉතින් හැමදාම නෙමෙයි. සතියට දවස් දෙකක් තුනක් කියම අපිත් එක සෙට් වුණා අපේ සල්ලි වලුත්. හැබැයි ඉතින් අපි හැමදාම බිව්වා. බිව්වා කියන්නේ මාත් බේබදුකමට ඇබ්බැහි වුණා නෙමෙයි. ඇඟේ අමාරුවට මුට්ටයක් අරගහන මිනිහෙක් තමයි දන්නේ ඇඟේ පතේ වේදනාව. ඌ ඊළඟ දවසේ වැඩ කරන්න නම් අනිවාර්යෙන් බොන්න වෙනවා. මොකද නැත්නම් උඩ රෑට නිින්ද යන්නේ නැහැ මාත්‍යෝ. ඔහොම ඔහම දවසක් ඉන්න වෙලාවේ සුදු අයියාගේ කඩින් පිට වුණා මේ අපි බොන බයිට් එක සැරමදි අපි සැර බයිට් එකක් ගේමු කියලා. මම බැලුවා මාත්‍ය අරකෙත් මිරිස් 3-5 වැඩි තව මොන සැරද කියලා. මම කිව්වා මෝ වෙන මොනවාරි දාලා ගේන්න හදනවා කියලා. කොහොමරි කෝල් එකක් අරගෙන මෝ සැර බයිට් එක ගෙනාවා. ගෙනාවට පස්සේ තමයි දන්නේ මහත්තයා මේ ගෙනාවේ මේ වීදි සරණ ළඳක් කියලා. කෙල්ලෙක්. කොළඹ ඉන්න කෙල්ලෙක්. ඉතින් මහත්තයා අපලත් හැංගීම් දැනින් දැනෙනවනේ. මේ කොළඹ රටේ දවල්ට අවුවට පිච්චෙනකොට රැට වෙනම හැංගීමක් හිතට එනවා. ඒක හැමෝටම වෙන දෙයක්. එදා කොහොමරි කෙල්ල එක්ක කාමරේට මුලින්ම ගියේ සුදු අයියා. මාත්‍යා මේ අන්තිමටම ඒ ළඳගාවට ඒ කෙල්ලගාවට ගිය මං ගියාට මොකද මහත්තයෝ මේ මං ඒ කෙල්ලත් එක්ක සෙක්ස් කරේ නෑ එකට හිටියේ නෑ මං හැබැයි ඒක යාගේ මූණටම කිව්වා මට වත් එක්ක එකට ඉන්න ඕනේ නෑ කියලා මං ඉල්ලුව ඒක ඉල්ලීමක් මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනේ කියලා කෙල්ලත් කැමති වුණා හැබැයි පොඩි ටයිම් පීරියඩ් එකක් දුන්නා මේක තමයි මගේ ටයිම් එක මේ ටයිම් එක ඇතුළත මේ කතා කරන්න කියලා. ඉතින් අපි කතා කරා. ඒ කාමරේ ඉඳන් අපි දෙන්න දොඩමළු වුණා. ගොඩක් දේවල් කතා කරා. එයා අයාගේ දේවල් කතා කරා. මම මගේ දේවල් ටිකක් කිව්වා. ඔන්න ඔය කතාවෙන් පස්සේ තමයි මහත්තයෝ මගේ ජීවිත කතාව අනිත් පැත්ත ගහන්නේ. නැත්නම් ඒ කතාවෙන් පස්සේ තමයි මගේ ජීවිත කතාව පටන් ගන්නේ. ඔතනින් පස්සේ තමයි මහත්තයෝ හැමදේම වෙනස් වුණේ. හැමදේම පටන් ගන්න මූලාරම්භය වුණේ. නැත්නම් පටන් ගැම්ම වුණේ දැන්. ඔයගේ යාළුවෝ හිටියේ ඇයි ඔයාට ඉන්න බැරි? ඔයාම අකමැතිද? නෑ මම අකමැත්තක් නෑ. හිත මට එහෙම ඉන්න ඕනේ. මට උනවත් එක්ක කතා කරන්න. හිත ඔය දැම්ම නම් එළියට යන්න එපා. මොකද උන් ටික මට විහිළු කරයි. උඹ විනාඩියෙන් එළියට ආව කියලා. ඔය ටිකක් ඉඳලා යන්න. හරි වෙනස් කෙනෙක්. ඔව් මං වෙනස්. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. මං කාට වුණත් දෙන්නේ පැයයි. මට ඔයාටත් පැයක් දෙන්න පුළුවන්. මට පැයක් හොඳටම ඇති. අපි කතා කරමු. බය වෙන්න එපා. කොළඹ ගණිකාවක් වෙච්ච මල්ෂට හසු නාදරය කරන්න පටන් ගන්නවා. දුසිරිත් වැඩි වෙලා හසුන්ට ඔලු උස්සන්න නම් වෙන්නෙම නැහැ. ගොඩෙන්න බැරි විදිහට අන්තිමට එයා හසුලට මැරෙනවා. මොකද හසුන් උනේ? එදා සුදු අයියාගේ මාර්ගෙන් අපි ගාවට ආපු කෙල්ලගේ නම මල්ෂා. මං කිව්ව මහත්තයා එදා මං මල්ෂාත් එක්ක එකට හිටියේ නැහැ කියලා. කොහොමෙන් කොහොම හරි අපි දෙන්නේ කතා බහ
එකක් දුරට ගිහිල්ලා මර්ෂමට ආදරය කරන්න පටන් ගන්නවා. ඒකන්නේ වීදි සන්න ලඳක් කසුන්ට ආදරය කරනවා. ගමේ කෙල්ලත් දාලා ඇවිල්ලා කොළඹ තනියම ඉඳපු මට ඒකට ටිකක් දැනෙනවා. ඒත් මං මර්ෂට ආදරය කරේ නෑ මහත්තයෝ. අනිත් මගේ යාළුවෝ සල්ලි දීලා කරගන්න වැඩේ මං නිකන් කරගත්තා. ඒ කියන්නේ මර්ෂට සල්ලිවත් දෙන්නේ නැතුව මම මර්ෂත් එක්ක ලිංගිකව ගනුදෙනු කළා මහත්තයෝ. ඒත් මර්ෂ මට පණ ඇරලා ආදරය කළා. මං ගැන දැනගුණාත් මට ජීවිතයක් දුන්නාට ඔයාට ගොඩක් පින්යි. මට පින් එපා. ඔයා සතුටින් ඉන්නව නම් එච්චරයි. ඔයා හිනා වෙලා ඉන්නකෝ. අයියෝ මම ආදරය කරන්නේ. මට ගමේ කැල්ලම හිටියා. එයා ඔයා වගේම ඔයාගේ වගේ පොන්නේ හැඩරුව හැමදේම ඔයාගේ වගේ. ඒ තවාසනාවට අපි දෙන්නට වෙන්න උනා. මගේ වැරද්ද. මට ගොඩක් සල්ලි නැති හින්දා අපි දෙන්න අයින් වුණා. එයා හරි අවාසනාවන්තයි. දැන් ඔයා මං ගාව ඉන්නවනේ සතුටින්. මාර්ෂත් එක්ක ඒ වගේ ලිංගික ගනුදෙනු වෙන අවධියේදීම මම මත්කුඩු වලට ගොඩක් ඇබ්බැහි වුණා මාත්‍යෝ. මටම තේරෙන්නේ නැහැ මම ඒකට කොහොම ඇබ්බැහි වුණාද කියලා. නමුත් මම ඒක දරුණුවටම කළා. මුලින් මගේ යතේ තියෙන සල්ලි වලින් මම මත්කුඩු පාවිච්චි කරන්න පටන් ගත්තා. ඔහොම ටික කාලයක් යද්දී මගේ යතේ සල්ලි නැති වුණා. මොකද මම මත්කුඩු ගහලා ජොබ් එකට ගියෙත් නැහැ. සල්ලි හම්බෙන්නෙත් නැහැ. කිසිම විදියක් නැහැ. ඊට පස්සේ මම මගේ බෝඩින් කාමරේ ඉඳපු යාළුවෝ දෙන්නගෙන් සල්ලි ඉල්ලුවා. මුලින් දවස් දෙකක් උන් දුන්නා. පස්සේ උන්ටම තේරුණා මූට මේ මත්කුඩු පාවිච්චි කරන්න අපි සල්ලි දෙන්නේ කියලා. මොකද මගේ මූණ අතපය හැමදේම ඒකට ඇදිලා දිරාපත් වෙලා තිබුණේ මාත්‍යෝ. මට කෙලින් කටින් ඉන්නවත් සිහියක් තිබුණේ නැහැ. ඒත් මම උන් එක රණ්ඩු වෙලා උන්ගෙන් සල්ලි ඉල්ලුවා. මට රුපියල් 100ක් දීපන්. වඳින්නම් බා උඹලට රුපියල් 100ක් දීපන් කියලා. උන් මට බැන්නා. මට සල්ලි දුන්නේ මට රස්සාවක් නෑ. මගේ යාළුවෝ සල්ලි දෙන්නේ නෑ. අන්තිමට මට ඉතුරුනේ මහත්තයා එකම එක දෙයයි. ඒ මට ආදරය කරපු මල්ෂාව සල්ලි වලට මම කොළඹ පාරවල් ගානේ අඳුරගත්ත කොල්ලොන්ට කොල්ලො නෙමෙයි කොළඹ ජොබ් කරන පොඩි ජොබ් කරන මිනිස්සු මම උන්ට මල්ෂාව විකුණා. මේ මොනවද බං උඹට වෙලා තියෙන්නේ? මලහංකෝ මම ඔබේ කාලකණියෙක් වගේ නෙමෙයි හැටි. මේ ඔබ වැටෙන්නේ නැද්ද? කියා කගම් කගම්. බලයන් බා යන්නේ. යමන් බා. මලහංකෝ කොහොම ජීවම් ඉන්න පුළුවන්ද බං? බොහොම විනාශ වෙනවනේ බං. ඔබට පොදු තියාගන්න එපා බං. පිට ගන්නවා තමයි. ලිමිට් එකක් තියාගනි බං ඔන දෙකට. ඔබට කියලා හරියන්නේ නැහැ බං. මට පොදු 100ක් දී බං. මං ගාව සල්ලි නැහැ ඔබට දෙන්න. තිබ්බත් මම ඔබට දෙන්නෙත් නැහැ. ඔබට දෙන්න බෑ. දෙන්න. බලයන්. අයි මම යන්නම්. ඔබ මේක මතක තියාගනින්. ඔබට අන්තිමට මමත් නෑ අරුත් නෑ. ඔබ මංගවට එන්නත් එපා. මම යන්නම්. හිතන්න ගොඩක් දේවල් ඉදිරි කරලා කාලය ඉගිලිලා ගියා. ඇත්තු දමලවත් ගිය නෝන අද්දව ගන්න බැහැල්ලුනේ. ජීවිතේ හරි තීරණ ගත්තු නැති නිසා අවසානයේදී කසුන්ට කසුන්වත් අහිමි වුණා. ඔබ රෝගී වුණා. කොහොමද ඒක උනේ? ඒ වගේම ඉතිරි වෙච්ච මතක ඇතුලේ ආපහු එදියා හැරලා බලද්දී ඒකනේ දැන් මොකද හිතන්නේ? ඔව් මාත්‍යා. ඔහොම කාලේ ගෙවිල යද්දී මගේ ලිංගික ප්‍රදේශයෙන් මට තේරුණා දැඩි වේදනාවක් ඇති වෙනවා කියලා. මුලින් මම ඒක ඉවසගෙන හිටියා. පස්සේ මට ඒක ඉවස ගන්න බැරි තරමට ලොකු වේදනාවක් බවට දැනුණා. කොහොමං හරි යාළුවෙක්ගෙන් දැනගෙන මම යනවා බොරැල්ලේ ලිංග රෝග මධ්‍යස්ථානෙට. එතන ගිහලා ડોක්ටර්ව හම්බෙනවා. ડોක්ටර් මගේ බ්ලඩ් එකක් ලේ රිපෝට් එකක් අරගෙන කියනවා අන්තිමට කසුනුවාට සමාජ රෝගයක් හැදිලා තියෙනවා කියලා. හිතා ගන්න පුළුවන් නේ මාත්‍ය මට ඒ වෙලේ දැනිච්ච හැඟීම. මුළු ලෝකෙම මට එරෙහි වුණා කියලා දැනුණා. එදායින් පස්සේ මම සමාජ රෝගියෙක්. ওই විදිහට කාලේ ගෙවිලා යනවා මාත්‍යෝ. මට සමාජ රෝගය හැදුණා කියලා ડોක්ටර් කියපු වෙලේ මට මතක් වුණේ, තාමත් මතක් වෙන්නේ මගේ යාළුවෝ දෙන්න. උන් දෙන්න කියපු දේවල් මගේ කන ඇතුලේ හදවත ඇතුලේ දෝංකාර දෙනවා මහත්තයෝ.
උඹට කිව්ව පරිසංයම් කියලා. උඹ සෙක්ස් කරද්දි ලිංගිකත්වය හොයාගෙන යද්දි ලිංගික ගනුදෙනු කරද්දි ඔයිට වඩා පරිසංයම් කියලා උන් කියපු වාර ගන්න අපමණයි. සිය දහස් වාරයක් උඹට කිව්වා. මේ දේවල් මගේ ඇතුළ කන රිදෙනවා මහත්තයෝ දැන් දෝංකාර දීලා. උනාද බං උඹ කරන්නේ? ගරාජ් එකට ගියා. එහෙ ගෑණි එක නිදාගත්තා. දැන් කොහෙද අනේ කයක් එක නිදා ගන්නවා. මේ පුතේ පරිස්සම් වයන් ඔව ලෙඩ. ඔය ගෑනු ලෙඩ බං. දැන් උඹලා දෙන්න ගියේ දා. මං විතරද? අපි කියාර අපි බිය ගලා කරානේ. නවත්තා. උඹලා දෙන්න දන්නේ නැති උනාට. උනාඩිය බා. ඈ. ඒක අපි සල්ලි දීලා ගෙනාපු එක. මුන් නොමිලෙන් පැකේජ් එකක් කරගෙන බා. මේ කොටුව ඇදිච්ච මට ඔව ඇරනකොට තේරෙනවා බා. හරි. යම. කීයක් කරේ අම්බ කරන්න තියෙන එක බා අපරාදේ බා. යම. දැන් ඔයාට මේ හර්පිස් කියන වෛරස් එක තමයි ඇදිලා තියෙන්නේ. මේක මේ ලිංගිකව දැන් අතම ලිංගික වෘත්තිය දෙන කාන්තාවන් සමග සම්බන්ධ වෙනකොට මේ කොණ්ඩම් වගේ දේවල් පාවිච්චි කරේ නැත්නම් ඒක අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් කරනවා. ඔයාම කිව්වනේ අර කීප දෙනෙක් එක්ක සම්බන්ධ උනායි කියලා. ඒතකොට එහෙම වුණා මේ වගේ දේවල් බෝ වෙනවා. දැන් මේක ඇත්තටම වේදනාකාරී. ඉතින් ඔයා දැන් මේක අපි ප්‍රතිකාර වට කරන ප්‍රතිකාර කරා මේක අඩු වෙලා යනවා. ඔයා අපව මතුවේ නේද තියෙනවා එහෙම આવොත් එන්න. හැබැයි ඊට පස්සේ මේ වගේ දේවල් හැදෙන්නේ නැති වෙන්න මේ වගේ දේවල් වලින් පුළුවන් තරම් මග අරින්න. ඔයා දන්න දැන් මද්දා වලට බැවිලා ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා ඔයා ටිකක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ සහයන වලට එන්න අපේ උපදෙස් දෙන්නම්. මේක අපිට ඇත්තටම මේ මේ ඊට පස්සේ වායම සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම කොණ්ඩම්මගේ දෙයක් පාවිච්චි කරන්න. හරි. හොඳම වැඩේ තමයි ඉතින් ඔයා විවාහයක් කරගෙන Tamanට කියලා දරු පවුලක් හදාගෙන ඒත් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වනවා නම් මේක මේ වගේ දේවල් වළක්වන්න පුළුවන්. බොහොම ස්තුතියි අපේ සායනට ආව. දැන් අපේ සායනේ වා දන්නවනේ සායනයට ඔයාගේ අනිච්චාලුවන්ටත් කියන්නේ කියලා ඒ කටිය පරීක්ෂා කරගන්න කියන්නේ අර කාන්තාවන්ට පුළුවන් නම් එන්න කියන්නේ ඇවිල්ලා පරීක්ෂා කරගෙන අපි හැමෝටම ප්‍රතිකාර කරනවා. අපි ඕන මේ අපේ සායන දිවෙන පුරාම තියෙනවා ලංකාවේ හැම දිස්ත්‍රික් එකකම ප්‍රධාන රෝහලට අනුබද්ධව තියෙනවා. අපේ කොළඹ එක තියෙන්නේ සේරම් ප්ලේස් එකේ මේ අංග 29 දරන මහා රෝහල අසලම තියෙන්නේ. ඒකට ඕන වෙලාවක එන්න පුළුවන් සතිය දවස් වීසෙන සුරා දෑරලා තියෙන ඇවිල්ලා මේ ඕන කෙනෙකුට ප්‍රතිකාර ගන්න. දැන් මම ලෙඩෙක් කොළඹට ඇවිල්ලා දිනුනු වෙච්චා දිනුනු වෙන්න ආපු මම අද ලෙඩෙක් මත්කුඩු වලට ඇබ්බැහි වෙලා මගේ ගමේ අසරණ කෙල්ල මං ජොබ් එකක් කළා ඒකෝ පෙළවහට ගණේ කියලා බන්දේ කියලා අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මං අන්තිමට මේ වැඩසටහන බලන ඔයාලට ආදරණීය නංගි මල්ලිලට මට වඩා වැඩුමල් අයියා අක්කේ උඹලට මේ කියන්නේ ලිංගික ගනුදෙනු කරද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න හදවතට වඩා බුද්ධියට ඇහුම්කන් දෙන්න කරන එක වැඩේ දෙපාරක් හිතන්න මම මේ දේ කරොත් මට මොනවද ආපහු හම්බෙන්නේ මම ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ මං වගේ ඕගොල්ලන්ගේ ජීවිත කහල කන්නි කරගන්න එපා විශේෂයෙන් මත්කුඩු ඒවට ඇබ්බැහි වෙන්න නම් එපා බේරිල්ලක් නැහැ මේ වගේ සමාජ රෝග හදාගන්න එපා කොහොමද ඊට පස්සේ ජීවිතේට මූණ දෙන්නේ මොකද තමන්ට තියෙන ආත්ම ශක්තිය මම ඔයාලගෙන් වැඳලා ඉල්ලනවා ලිංගික ගනුදෙනු වලදී ගොඩක් පරිස්සම් වෙන්න හැමදේම පරිස්සමෙන් ජීවිතේ පසුතැවෙන්න ඉඩ තියාගන්න එපා කරන වැඩේ දෙපාරක් හිතලා කරන්න ඔයාලට වරදින්නේ ඒක තමයි මාත්‍යෝ මට කියන්න තියෙන්නේ හැමදාමත් වගේ අර පරිස්සමෙන් පරිස්සම් කරගන්න ඕන කලාපයක් තමයි අපේ හදවත. ජීවිතේම ලේසියෙන් වැඩිපුරම විඳෙන්නෙත් මෙන්න මේ කලාපේම තමයි. ආශාවන් දැල්ලුන තැන බුද්ධිය හීන වුණාම තමයි මේ වගේ දේවල් වෙන්නේ. අනේ නිසා ඔබේ ආශාවන් වගේම ඔබේ බුද්ධියත් ජීවිත කාලේ පුරාවටම දල්ව ගන්න උත්සාහ කරන්න. හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. එමනම්
අදත් මේ රාත්‍රියෙන් අපට සමුගන්නට අවසරයි. මේ රූම් නම්බර් 33 33 කාමරය. ඊගෙන